අයිබෝවන් අද අපේ මාතෘකාව වෙන්නේ සාගර කාර්යවසම් ඇයි සාගර කාර්යවසම් මාතෘකාවක් වෙන්නේ කියලා ගත්තොත් එහෙම මගේ හිතවත්තු කීප දෙනෙක්ම කතා කරලා ඇහුවා නුවන් ඔබ දැක්කේ නැද්ද සාගර කාර්යවසම් තප්පුලනෝ බැසිල් වෙනුවෙන් කඩේ යනවා ඒ වීඩියෝ එක දැක්කේ නැද්ද කියලා මම දැක්ක දමුත් මට මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක වීඩියෝ එකක් කරන්න බැරුණා අන්නේ වීඩියෝ එක තමයි අද ගෙනාවේ එතකොට ඒකට යන්නේ ඉස්සල්වල මම ආදරණීය වෙන්නවා මගේ channel එක හොඳයි කියලා හිතනවා මගේ videos හොඳයි කියලා හිතනවා subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් ඕල් දාලා තියාගන්න මම video එකක් දානකොට මම එන්නව ගන්න පුළුවන් ඒ වගේම තව මතක් කිරීමක් කරන්න ඕනේ මේ තමයි මුරුංගා වලින් හදපු මුරුංගා ඒ වගේම මසාලා තේ එක මේක ගොඩාරයක් වැදගත් වෙනවා මුරුංගා කියලා කියන්නේ ගොඩාරයක් ඖෂධීය ගුණේ සාකයක් ඒක නිසා මුරුංගා තේ එක දියඩියා පාලනය කරන්න මේ තේක වැදගත් වෙන ඒක නිසා මේ තේකත් බොන්න කියලා ආරාධනා කරන විශේෂයෙන් දියවැඩියාව හැදෙන්න ඕනේ නමුත් මුරුංග කියන ශාකය අපේ ශරීර සෞඛ්‍යයට ගොඩාරයක් හොඳයි ඒක නිසා මුරුංග තේකක් බොන්න කියලා ආරාධනා කරන ගමන් අපි වීඩියෝ එකට යන්න. එතකොට මේ ඔබ දකින්න ඇති සාගර කාර්යවසම් මේ ඉබෙට තප්පුලන ඒක තමයි වීඩියෝ එක වශයෙන් අපි ගෙනාවේ. එතකොට ඔහු කියනවා මේ රට ගෝත්‍රවාදයකට ඇදගෙන යනවා කියලා. මේ වීඩියෝ පොඩ්ඩක් අහන්නකො. නෑ මම ඒක තමයි ඉතින් පැහැදිලිව කිව්වේ. ගෝත්‍රවාදයට විරුද්ධ නිසා මම මේ මගේ ඇදියා. මොකද මේ රට මේ ලෝකේ යන්නේ විශ්ව ගම්මානය කියන සංකල්පයෙන්. ලෝකේ ගත්තොත් අපි දන්නවා අපි ලෝකේ දියුණු රටවල් හැටියට සැලකන රටවල්. ඇමරිකා එක්සත් ජනපදයේ දිත්ත පුරවැසියෙක් රාජ්‍ය නායකයා වීමට හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිම බාධාවක් නැහැ. එංගලන්තයේ දිටපුරවැසියෙක්ට ඒ සම්බන්ධයෙන් කිසිම බාධාවක් නැහැ. අපි ගත්තොත් කැනඩාව, ෆ්‍රාන්සය, ජර්මනිය වගේ මේ ලෝකේ දියුණු රටවල් වල ඒ සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නැහැ. නමුත් කියලා නරත්වේ අපි එතන ඉඳලා පටන් ගන්නවා. ඇත්තටම දියුණු රටවල් වල දිටපුරවැසියන් කියන දේ බාධාවක් නැහැ වෙන්නේ හේතුව තමයි රටේ නීතිය ආධිපත්‍ය ඔක්කොටම වඩා උඩින් තියෙනවා. එතකොට සෑම පුරවැසියෙම ඒ නීතියට යටත්. එතකොට ලංකාවේ එක එකට ඕන විදිහට තමයි එක එක නීති වෙලා දැන් මහා එකට එක නීතියකුත් පොඩි උන්ට එක නීතියකුත්. එතකොට ඒ නීතිය තුල තමයි මුන් හැමතිස්සෙම රින්ගල ගිහිල්වල මිස්ටර් 10% 20% ලා මේ අපිට මේ ලෝකේ විසිදී පැතිරී සිටින ශ්‍රී ලාංකිකයන් ඒ මිනිස්සු සමහර වෙලාවට විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් සමහරට ව්‍යාපාරිකෙක් වෙන්න පුළුවන් සමහර රටවල් වලින් දිත්තපුරවැසිභාවය දීලා තියෙනවා ගෞරවාන්විත විදිහට. ඒ කියන්නේ රටක රාජ්‍ය නායකත්වය විසින් ඔහුට ගෞරවාන්විත පුරවැසිභාවයක් දීලා තියෙන පුරවැසියෝ අපේ රටේ මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා. එතකොට මේ වගේ ගෝත්‍රවාදී එවුන් නිසා ඒ කියන්නේ දැන් රටක ඔවුන්ට බලයට එන්න ඔවුන් කරේ පාස්කු ප්‍රහාරය ඊට පස්සේ ජන වර්ග අතර ඝර්ෂණ ඇති කළා මුන් මේ විදියට ගෝත්‍රවාදී විදියට අපේ රට එක්කගෙන ගිහිල්ලිවල බැසිල්ලා ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රලා හිටපු මහ බැංකු අධිපති වශයෙන් ඌ ඉදලිවල අවසානට ඌ මහ බැංකුවට කෙළලිවල නීතිය හරියට අකුරට නීතිය ක්‍රියාත්මක වෙන්න හදනකොට ඌ පයින්ව සිංගප්පූරුවට ඊට පස්සේ 2015 දී රටේ ධනය මංකොල්ල කාලා නඩු ගොඩාරයක් වෙන්නලා හරේ මේ කරලා ඉන්නකොට බැසිල් රාජපක්ෂ පයින්ව ඇමරිකාවට. එතකොට උන්ව දිට්ඨපුරවැසියන් වශයෙන් ඉන්නකොට අපිට ඒකට හරි නෛතික පියවර ගන්න බැරි වෙනකොට මෙන්න මේ කාරණා හේතු කොටගෙන තමයි අපේ රටේ මේ විදිහට කතිකාවතක් හැදෙන්නේ මේ දිට්ඨපුරවැසියන්ට මේ රටේ රාජ්‍ය පාලනයට ඒ වගේම පාර්ලිමේන්තුව තුලට එන්න බැරි විදිහට. ඔබ කල්පනා කරලා බලන්න රට ආදරය කරන ශ්‍රී ලාංකිකයෝ ලෝකේ ඉන්නකොට ඒ රටවල් වල රාජ්‍ය නායකයෝ ගෞරවාන්විත පුරවැසිභාවයක් දීලා තියෙනවා නම් ඒ මිනිස්සු අපේ රටට ඇවිල්ලිවල අපේ රටේ මේ ක්‍රමවේදය වෙනස් කරලා හොඳ සිස්ටම් එකක් ඇති ගන්න ඒ මිනිසුන්ට ගන්නා වූ ක්‍රියාමාර්ග දැන් ගන්න බැරි වෙන්න හේතු වුණේ මෙන්න මේ වගේ හොරු ගෝත්‍රිකවාදී මේ වගේ හොරු මංකොල්ලකාරය මිනිමරුව මේ පාර්ලිමේන්තුවට උන්ගේ පවුල් වල තියෙන පසුබිමත් එක්ක උන්ගේ ඊට පස්සේ දේශපාලන ටොප් එකේ ඉන්නේ උන්ගේ හිතවත්කම් එක්ක මේ මහ බැංකුවට ඒ වගේ පාර්ලිමේන්තුවට ගැලවිවල අවසානට අන්නර වගේ වැදගත් මිනිස්සු කොටවත් ඇවිල්ලිවල මේ රට සේවය කරන්න බැරි දැනකට මේ රටේ නීතිය ව්‍යවස්ථාව වෙනස් කරන්න උනා. ඔබ කල්පනා කරලා බලන්න දැන් මුන්ගේ මේ කතාව තව කතාවක් කියන මේ ටිකත් අහන්නකෝ. අපි රටක් හැටියට ආපස්සට ගමන් කරමින් ගෝත්‍රවාද
ගෝත්‍රවාදයේ කෙරෙහි යෑමට විරුද්ධව මම ඒ අවස්ථාවේ ඡන්ද දීමට සහභාගී වුණේ නැහැ කියන එක තමයි මට කියන්නේ. දැන් අපේ පක්ෂයට කිසිදු හානියක් වුණේ නැහැ. මේ රටට හානියක් බැසිල් ගියා කියලා මේ රටට වෙච්ච හානිය කියන්නකෝ මේ රටට බැසිල් ගිය එක ඇත්තටම අපේ රට ඒ බැසිල් වගේම ඒ වගේම අර්ජුන් මහින්දල්ල වගේ ඕ රටට විනාශ කරපු විනාශයක් ගෙනාපු උන් ඇත්තටම ගියපෙක අපේ රටට ඇත්ත වශයෙන්ම ඒක ලොකු ලොකු ආයෝජනයක් එතනින් එහාට අර වැදගත් මිනිස්සු එන්න තිබුච්ච එක තමයි අපි අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ රටට වෙච්ච ලොකු අවාසියක් කියලා. එතකොට දැන් මු විශ්ව ගම්මානයක් ගැන කතා කරනවා. විශ්ව ගම්මාන ඇත්තටම විශ්ව ගම්මානයක් තමයි මේ ලෝකේ ගත්තොත් එහෙම. දැන් එංගලන්ත පාර්ලිමේන්තුව තුල ඇවිල්ලිවල රොබෝවරු පාර්ලිමේන්තු ස්පීච් කරනවා. එතකොට ඒ තැනට රට ගෙනිච්චට පස්සේ රාජපක්ෂල ඒ වගේම රනිල් වික්‍රමසිංහල මුන් රට කරලිවල අවසානට මුන් ගෝත්‍රවාදයට අපි ඇදගෙන ගියානේ. ඒ කියන්නේ කාර් එකේ ගිය මිනිස්සයා කරත්තයට දාන්න බයිසිකලයට දාන්න කරා ඊට පස්සේ හොඳ ලයිට් හරේ මේ තියාගෙන හිටපු මිනිස්සු ඊට පස්සේ ලාම්බුදෙල් මේ ලාම්බුදෙල් වලට ඇදලා දාන්න ගත්තා ඊට පස්සේ හොඳට තුන් වෙලක මිනිස්සු කෑම බීම එක වේලක් හරි ගොයා ගන්න තැනටපත් කරා. එතකොට මුන් අපේ හොඳ තිබුච්ච රට ගෝත්‍රිකවාදයට ගල් යුගයට ඇදලා දාපු මුන් අවසානට විල්වල දැන් කියනවා ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුල මේ ගෝත්‍රවාදයකට හිටපු වුන් ඇදගෙන ගියා කියලා. ඊට පස්සේ තව කතාවක් කියනවා මෙන්න මේක තමයි වැදගත් මේක. පක්ෂය කීයකටවත් කැඩිලා නැහැ. පක්ෂය ස්ථාවරව ශක්තිමත් තියෙන. මේ පක්ෂය වටා මේ රටේ ජනතාව ශක්තිමත් එක්රොක් වෙලා ඉන්නවා. ඒ සම්බන්ධ කිසිදු ප්‍රශ්නයක් නැහැ. දේශපාලන වශයෙන් දරම් කරගත් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වූ ආදරයකින් ඒ ප්‍රතිපත්ති අපි රකින්න තාක්කල් මේ පක්ෂය වටා මේ රටේ ජනතාව ශක්තිමත් එක්රොක් වෙලා ඉන්නවා. ඒ සම්බන්ධ කිසිදු ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි දේශපාලන වශයෙන් තීන්දුව తీරන ගන්න ඕන නම් ඒ අයට ඒ තීන්දුව తీරන ගන්න පුළුවන්. නමුත් මම දන්නේ මට තේරෙන දේශපාලනයේ හැටියට නම් මේ වෙලාවේ කවුරුත් ඒ වගේ තීරණයක් නම් ගන්න එකක් නැහැ. මේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට එවලා මාධ්‍යවේදී කහනවා. දැන් ඔබගේ පක්ෂය දෙකට කැඩලා දෙකට තුන්ඩ කැඩලා නේද ඔබගේ පක්ෂයේ කීප දෙනෙක්ම UMP එකට යනවා නේද කියලා. එතකොට මොහු කියනවා අපේ පක්ෂයට ආදරය කරන මහ පොළොවේ ඉන්න මේ උන්ගේ කාඩර්ස් වල, ඒ කියන්නේ ඡන්දදායකයෝ ඒ විදිහටම ඉන්නෝ මානසික ව්‍යාකූලතාවර කවුද මර්වින් සිල්ලාදයි මතක් වෙන්නේ මූ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලෙක් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. එතකොට උන්ගේ කාඩර් සෙට් එකේ ඒ විදිහටම ඉන්නෝ කියලා තමයි කියන්නේ. කියන්නේ ඡන්දදායකයෝ 69 ලක්ෂයක් ඒ විදිහටම තාම ඉන්නෝ කියලා තමයි මේ පොහොට්ටුවේ ඉතින් ලේකම් තප්පුලන්නේ. එතකොට ඒකත් එක්කම UMP එක ගැන කතා සඳහනක් කරනවා. UMP එකට නම් ඔළුව තියෙන කෙනෙක් කියන්නේ නැහැ කියලා. එතකොට ඕකම කිව්වා මුන් මේ රනිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වෙලා ඉන්න කාලේ රනිල් වික්‍රමසිංහ මේ විදිහට පාර්ලිමේන්තුව අගමැති කරලා ගෙනගෙනා වගේ කතාවක් කිව්වට පස්සේ ඒ පාර අපේ ජනාධිපතිවරුත් ඉන්න අගමැතිවරුත් ඒ වගේ මොලේ අමාරුවක් නැහැ කියලවල කිව්ව එකක් තමයි ඕ කාර්යවසම් කියලවල කියන්නේ. ඉතින් ඕකුන් ගැන තවත් කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම මේ සාගර කාර්යවසම් කියනවා ලෝකේ ගෝත්‍රවාදයට යන එකට හොඳම නිදසුන තමයි එංගලන්තයේ මේ ළඟදී පත්වෙච්ච අගමැති ඔහු ඉන්දියානු ජාතිකයේ ඒ වගේම මේ කතෝලික රාජ්‍යයක් වශයෙන් තියෙන මේ එංගලන්තය. එතකොට ඉන්දියානු පුරවැසිභාවයක් තියෙන පුරවැසි ගෑනලිවල අගමැති කරා කියලා. පළවෙනි කාරණය ඔහු එංගලන්ත ජාතිකයෙක්. ඔහු දිත්ව පුරවැසියෙක් නෙවෙයි. පළවෙනි කාරණේ ඒක. අනිත් එක තමයි උන් ඒ කියන්නේ බැසිල්ල වගේ හොරු මංකොල්ලකාරයෝ මිනිමරුව ඒ වගේම 10% 20% ලා නෙවි. අන්න ඒක තමයි ඒ මිනිස්සු මොන රටක හිටියත් ඒ රටේ නීතිය ආධිපත්‍යයට ගරු කරලිවල රටක වැදගත් පුරවැසියෝ වගේ රටේ තියෙන ධනය මංකොල්ලකාගෙන ගිහිල්ලිවල වෙන රටවල් වල ඒ වගේම ජීවත් වෙන ඇමරිකාවට ගිහිල්ලා ඒ මිනිස්සු නැ ඒ මිනිස්සුන්ගේ තියෙන ධනය ඒ වගේම බුද්ධිය තමන් ජීවත් වෙන රටට දෙනවා. එතකොට යන්නේ ඒක තමයි වැදගත්කම තියෙන්නේ. එතකොට මුං කරන්නේ එතකොට මේ එංගලන්තේ පත්වෙච්ච අගමැතිත් ඒ වගේම මේ පාලකයොත් අතර තියෙන වෙනස තියෙන්නේ මුං අපේ රටේ තියෙන ධනය මංකොල්ලකාර හොරා කාගෙන ගිහිල්ල වෙන රටවල දැම්ම. එතකොට ඒ මිනිස්සු තමන්ගේ තියෙන ධනය තමන්ගේ රටේ තියාගෙන වල ඒ වගේම තමන්ගේ තියෙන බුද්ධිය
තමන් ජීවත් වෙන රටට තමන් පුරවැසිභාවය දරන රටට ඒක හරි විදියට දෙනවා. අන්න ඒක නිසා තමයි මුන් අතර වෙනස තියෙන්නේ. එතකොට ලෝකේ ඉන්න ඕන පුරවැසියෙකුට එකෙන් ලෝකේ දියුණු කියන රටවල් වල ඒ පුරවැසිභාවය මේ විදියට තියාගත්තට කමක් නැහැ කියලා කියන්නේ ඒ රටේ නීති ආධිපත්‍ය හැමතිස්සෙම මුලින් තිබුණා. ඒක නිසා ඒ මිනිස්සු හොරකම වංචාව දූෂණය කරන්න තරම් මිනිස්සු නෙවෙයි. මේ මිනිස්සු යම් කිසි ශාන දෙහිගෙ හිටියා. ඒක නිසා තමන්ගේ බුද්ධිය බුද්ධිය මත හොඳ රැකියා කරනවා. ඒ රැකියා මත තමන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ වපසරියක් තියෙනවා. ඒ වගේම හොඳ ආර්ථික අතින් ශක්තිමත් මිනිස්සු මේ වගේ හොරා කාගෙන ගිහිල්ලිවලා තමන්ගේ ධනය රටේ ධනය හොරා කාගෙන ගිහිල්ලා වෙන රටවල වලට ගෙනිච්ච නැති පුරවැසියන් වශයෙන් මේ මිනිස්සු අදටත් මේ රටවල වල මේ විදියට වෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ ලෝකේ මේ විදියට වැදගත් මිනිස්සු ඇවිල්ලිවලා රටවල් දෙකටම සේවය කරන්න තිබුණු අවස්ථාව මේ වගේ හොර මංකොල්ලකාරයෝ ටිකක් මේ රටේ ඉඳලිවලා මුන් ඒ අපේ ධනය හොරාගාගෙන යනකොට ඔන්නෝකෙන් නීතිමය රාමුවකින් ඒ විදියට එන්න බැරි වෙන තත්ත්වයකට පත් කරේ මෙන්න මුන් නිසා තමයි. ඒක නිසා මේ වගේ හොරු මංකොල්ලකාරයෝ ගැන ඔබ දෙවරක් කල්පනා ගන්න. ඒක නිසා තමයි කියන්නේ දැන් මේ රටේ නීති ආධිපත්‍ය ලොකු එකාට එක විදියකුත් පොඩි එකාට එක විදියකුත් තියෙන නිසා අපි හැමතිස්සෙම අරගලයක් ගැන කියන්නේ මේකයි. මේ අරගලය තුලින් මේ ලොකු එකාටත් පොඩි එකාටත් ඔක්කොම නීති එක සමාන වෙන්න තිබුණා. ඒ වගේම හැම ජාතියකටම එක විදියට රටේ ජීවත් වෙන්න තිබුණ අවස්ථාව නැති කරගන්න හදන්නේ අපේම එවුන් නිසා. ඒක නිසා මම ආදරණීය ශ්‍රී ලංකාවෙන් ඉල්ලනවා මෙන්න මේ වගේ හරක් ඉන්නකම් අපේ රට හදන්න බෑ. ඒක නිසා මුන් තප්පුලන මේ වගේ හරක් ටික අපි අයින් කරලිවලා අපේ රටේ වග වෙන වග කියන පුරවැසියන් ටිකක් රට ආදරය කරන පුරවැසියන් ටිකක් මේ රටේ පාලන පැලැන්තියට ඇති කරගෙන වල අපේ රට හරි මගට හරි විදියට ගෙනියමු කියන ඉල්ලීම කරනවා ආදරණීයම. එහෙනම් අදට ගිහිල්ලෙන්නම් තප්පුල්න මේ වගේ හරක් ඒ වගේම රටේ ධනය මංකොල්ල කාගෙන යන මේ වගේ හරක් පාර්ලිමේන්තුවේ ඉන්නකම් අපේ රට හදන්න බෑ කියන එක ඔබට තේරෙන්න ඇති. ඒක නිසා තමයි මෙන්න මේ වීඩියෝ එක ගෙනාවේ. ඔබට දැන් තේරුම් යනවා ඇති අපේ රට හරි විදියට වෙනස් කරන්නම් මුන් වෙනස් වෙන්න ඕනේ කියලා. ඒක නිසා ආදරණීයලනම් මේ අරගලයට අපි පණ දෙමු. අරගලයට පණ දීලිවල මේ රට හරි විදියට වෙනස් කරගමු. එහෙනම් සිරිදරාණම තෙරුවන් සරණයි ආයිබෝවන්. රනිල් රාජපක්ෂරත් මේ දේශපාලන බලල්ල තුනේ ඉන්න රාජපක්ෂ හැදිකරයටත් ඇරෙන්න.